ආසියානු කුසලානේ අවසන් පූර්ව තරඟයේ විදිහට හඳුන්වන ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරඟය මේ තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායම ඉරිදා ඉන්දියාවත් එක්ක අවසාන මහා තරඟය ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් කොහොමහරි මේ තරඟය පවත්වන්නට පුළුවන් වෙයිද කියන කාරණේ අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නයක් කොළඹ ඉන්නවා නම් දන්නවා. උදේ ඉඳලා වර්ෂාව තියෙනවා. ඉතින් සවසත් තිබ්බා. ඉතින් රාත්‍රී කාලය වෙනකොටත් යම් වර්ෂා සහිත ස්වභාවයක් තියෙන්නට පුළුවන් කියලා අපි දන්නවා. ඒ කොහොම වුණත් ඉතින් සවස 3ට ආරම්භ කිරීමට තිබ්බේ තරඟය. නමුත් 3ට ආරම්භ කරන්නට බැරි වුණා. සවස 3 වෙනකොට සාමාන්‍ය වර්ෂාවක් ඇති වෙලා තිබ්බා. හැබැයි සවස 4 වෙන විට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාවක් ඇති වෙලා තිබ්බා. ඉතින් අපි ඔක්කොම හිතුවා වැහිදේ යුව මූණ බැලුවා තමයි මේක තියාගන්නට වෙන්නේ නැහැ. එහෙම වුණොත් කෙලින්ම ශ්‍රී ලංකාව පහසුවෙන් කිසිදු කරදරයක් නැතුව අවසාන මහා තරගයට යයි කියන. හැබැයි ඉතින් ශ්‍රී ලංකාවේ ලෝක පූජිත පිටිය සකසන්න නැත්නම් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක විසින් ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට අපිට දුන්නේ නැහැ. පැයක් ඇතුළත, ඒ කියන්නේ 4ට ධාරාණිපාත වර්ෂාවක් ඇති වෙලත් 5 වෙන විට ටොස් එක දාලා තරගය ආරම්භ කරන්නට ක්‍රීඩාංගණය වේලලා ඔක්කොම කරලා සූදානම් කරලා දුන්නා. ඉතින් අන්න ඒකයි ශ්‍රී ලංකාවේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක නැත්තම් ක්‍රීඩාංගණ සේවකයන් මෙච්චර ලෝකේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් කවුරුත් කතා කරන සිද්ධියක් මේක. 4ට ධාරාණිපාත වර්ෂාවක්. ඉතින් ඒක ඉවර වෙලා 5 වෙනකොට පන්දු ආර 45ක තරගයක් පවත්වන්න පුළුවන් විදිහට ක්‍රීඩාංගණය හදලා දෙනවා. ඉතින් ඇත්තටම ලෝකේ කොහෙවත් ඒ වගේ ක්‍රීඩාංගණ සේවකයෝ නැහැ කියන එක අපිට බය නැතුව කියන්නට පුළුවන්. අපි දන්නවා එංගලන්තේ හරි ඕස්ට්‍රේලියාවේ හරි ඔය කොහේ හරි වැස්සනම් එහෙම ඔය විදිහට අඩුම පැය 4-5ක්වත් ආරම්භ කරන්න බෑ. තරගයේ සමහරක් වෙලා අතහැරලා දාන්න වුණත් පුළුවන්. අපි දැකලා තිනවා පසුගිය ලෝක කුසලානේදී ක්‍රීඩාංගණයේ තෙත නිසා ඒක වේල ගන්න බැරි නිසා අවසානයේදී තරඟ අතහැරලා දැම්මා. අෆ්ගනිස්තානයේදී උනේම තරඟ අතහරින්න ওই සිද්ධිය නිසා. හැබැයි ඉතින් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකක් ඉන්නවා සුපිරි. ඉතින් ඔවුන් මොන වැස්සක් වැහි දෙකක් වැස්සක් ඉතාලි ඉක්මනින් ක්‍රීඩාංගණයේ හදලා දෙනවා ගහලා දෙන්නේ කියලා. ඉතින් දැන් අපේ අතින් ගත්තහම නම් ඒක ටිකක් අවාසි වගේ මේ තරඟය නම් එහෙම හදලා දුන්නේ නැතක් කමන්නේ නැහැ කියලා තමයි ලංකාවේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නේ. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔවුන්ගේ ඒ අවංක රාජකාරිය ඔවුන් කරනවා. ඒ හින්දා තරඟ ගහන්න වෙනවා. ඉතින් දැන් තියෙන ශ්‍රී ලංකාවට 4ක් දෙන්නට පුළුවන් වැස්ස එක නෙමෙයි පකිස්තානය එක. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න